සුබ දවසක් කියලානේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මලක් හරියටම හුණු ගා ගන්න විදිය. හුණු ගා ගන්න ඕන කොළ වර්ග තමයි මම දැන් ඔයාලට පෙන්වන්නේ. මේ තියෙන්නේ කැප් පෙටි එකක්. කැප් පෙටි එකේ තියෙන්නේ පින්න ගහ. තියෙන්නේ පින්න කොළ. පින්න කොළත් ගන්නවා. මෙතනත් පින්න ගහක් තියෙනවා. මේකත් පින්න. යන්නේ මන් දැන් පින්න කොළයි කැප් පෙටි කොළයි දෙකම කඩාගත්තා. තව ඕන කුරුඳු කොළ ටිකක්. එන්න මෙතන තියෙනවා කුරුඳු ගහක්. කුරුඳු කොළ ටිකක් ඉතින් ගත්තා කඩා ගන්නවා. යන්නේ මම දැන් මේ මලේ හුණු ගාන්න රෝල ඔතා ගන්න හදන්නේ. රෝල ඔතා ගන්න නම් ඉස්සල්ලාම තියෙනවා පින්න කොළ. යාලුවා පින්න කොළ උඩට මෙන්න මේ විදිහට මේ හුණු ටිකක් දාගන්න. හුණු තට්ටුවක් විදිහට. ඊට පස්සේ මේ පින්න කොළ උඩට මේ වගේ කැප් පෙටි කොළ ටික දාගන්න. කැප්පිටිය කොළුණටත් අර අර විදිහටම හුණු මිතික ගන්න. ඊට පස්සේ ඒ කොළ උඩට දාන්න මේ කුරුඳු කොළ ටික. කුරුඳු කොළ උඩටත් අර විදිහටම ඉස්සෙල්ලා කරපු විදිහටම හුණු ටික මිරික ගන්න. ඊට පස්සේ යට පින්න කොළ වලින් අල්ලලා මෙන්න මේ විදිහට රෝලක් විදියට උතා ගන්න. යන්නේ මේ තියෙන්නේ මම මීට දවස් දෙකකට කලින් බේත් තිබ්බ මලක්. මම අද මේ මලෙන් තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ මල හුණු ගා ගන්න විදිහ හරියටම. මම දැන් මේ ඔයාලට පේනවාද මම මෙතන මේ වෙලලා තියෙනවා. මේ වෙලලා තියෙන්නේ මේ මේ ඉති උඩට ඉස්සෙනාට අපි මේ හුණු ගා ගන්න හදනකොට අඳ ගන්න කලින් මෙන්න මේ මේ වෙලලා තියෙන බැනුන් ටික එහෙම අයින් කරන්න ඕන. යන්නේ අපි හුණු ගන්නකොට මේ මලේ සම්පූර්ණ මේ කඳේ මෙතන ඉඳලා මෙතෙන් තම ගාන්නේ. මෙන්න මලේ මේ මැදක් ඉඳලා මෙන්න මේ හරි ඉඳලා මේ හරි ඉඳලා පල්ලට ගාන්නේ. මේ ඉස්සලාම මේ මේකේ තියෙන මේ සුඹුල අයින් කරලා ඉන්න ඕන. ඉස්සලාම අපි කඳේ තමා ගාන්නේ හුණු.
හොඳට අතින් කළු වෙනකන් යන්නේ ඉති ගැටේ ළඟ හොඳටම කළු වෙනකන් මේ අතින් පිරිම දෙන්න ඕනේ අතින් පිරිම දෙන්න අත හොඳටම හිර කරලා අල්ලන්න ඕනේ දැන් යාළුවෝ ඔයාලට පේනවා ති මේ මලේ දැන් මේ මල්ලිය කළු වීගෙන එනවා තවත් මදි මේක පැයක් භාගයක්වත් මේ විදිහට මේ හොඳට අතින් තද කරලා මේ විදිහට මේ පිරිම දෙන්න ඕනේ මේක මෙහෙම ටිකක්ලා පිරිම දෙනකොට අපිට මේක නිකන් ලස්සන ගතියක් එනවා මේ මල්ලියෙන් ඒ එතකන් මේක කරන්න ඕන මේ මම දැන් මල්ලිය මේ පිරිමා මේ හුළු ගන්න මේ බූ වයින් කරලා මේ හොඳටම පදන් වෙනකන් මේ පිරිමදල් තියෙන්නේ දැන් මේකේ හුණු ගා ගන්න හදන්නේ හුණු ගානකොට මේ ගෙනාව එක හුණු පැකට් එකක් මේ අත්තකට මිරික ගන්න මිරිකගෙන ගන්න අපි හදාගත්ත මේ කොළමි තියෙන මේක හොඳට ගහන්න පල්ල පැත්තට ගාල මේක තුන තියෙනවා අන්ද මල්ලිය පළු වෙනක රත්තු ගන්න
රෑන් වල තියෙන ඇට මේ ඇට මේ හදාගත්ත මේ කිපුල්ලෙ දෙත මේ පිජ්ජ වගේ පැත්තේ විතර සූරන්න සූරන්න මේ ඇට අයින් කරලා මේ 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 රෑන් මේ විදිහට අඹරන්න යන්නේ මම දැන් මේ සම්පූර්ණ හුණු ගාගෙන ඉවරයි මේ මල්ලිය මැදක් ඉඳලා මේම පල්ලට ගාලා තියෙනවා මේ ඔයාලත් මේ විදිහට මම කළු පාට වෙනකම්ම මෙන්න අතින් අතුල් ගන්න ඕනේ මේ මලත් මම හුණු ගාගෙන තියෙන අඩි 3ක් මෙන්න මේ විදිහට අඩි 3ක් හුණු ගාලා තියෙනවා මම අද හවස තමයි මේ මල වෙලන්නේ අවස් හතරට විතර ඊට පස්සේ අපි බලමු සති දෙකකින් විතර මේ මාලේ සාර්ථකත්වය කොහොමද කියලා මම තියෙනවා උදේ හුණු ගාපු මල මම දැන් වෙලන්න හදන්නේ මම දැන් උදේ තිබුණා වගේ නෙමෙයි මේ වෙලාවේ උදේ වගේ මේ ට්‍රෑන් හයිය නෑ දැන් ගොඩක් කරගෙන මෙලෙකයි අපිට ඕන විදිහට නමන්න පුළුවන් උදේ අපිට අයින් කරන්න බැරි වුණ ඇට තියෙනවනේ ඒව දැන් පොඩි කරලා අයින් කරාට කමන්නේ නැහැ ඇට ඇට ඉතුරු වෙලා තියෙන ඒව මේ විදිහට දැන් පොඩි කරලා මේ වෙලාවේ අයින් කරන්න පුළුවන් ලේසි කැඩෙන්නෙත් නැහැ